මොනවා ස්විකි අම්මා ඉන්න බඩු බේරද බේරට බේර බේර බේරට බයිනා බයිනා බේරට අප්පා අපි මේ මහින්දත් එක්ක එකතුලා අපිට ගැහුවානේ අරගල අපිට ගැහුවා නේද ඈ තමුසේ එදා මොකද කිව්වේ ඈ තමුසේ එදා මොකද කරේ අපිට මහින්දත් එක්ක එකතුලා ආ අම්මා ආව නේද පොලුත් අරගෙන අපිට ගහන්න මේ දැන් හා ආ ආ මැරෙන්න දෙන්නේ මැරෙන්න අම්මා ඕනා බේරට ආදරේ අරගලයට පහර දීලා වසර දෙකයි අවුරුදු දෙකයි ඒ පිළිබඳව අපි කතා කරනවා. කොයිද එන්එම් පෙර සෙන්ටර් එකේ 9:00 උදේ 9:00 ඉඳලා 10:30 12 වෙනකම් ලාම ආරයික වෙනකොට කතා කරමු. ඔව් අපිත් එක්ක තේ කප් බීලා අනිවාර්යයෙන්ම අපේ කැමරියුත් කාලා ඒකනේ අපේ සහෝදර සහෝදරියන් ගුව කාලින් අපි දැක්කෙත් නැහැ කෙනෙක්ව සමහර අය විතරයි අපිට හම්බ වෙන්නේ. අපි අඳුරන්නේ නැති කට්ටියනේ අපි. ඕනේ. ඒක අඳුරන්නේ. ඒක තමයි. ඉතින් ඔබ නැතුව අපිට කිසි දෙයක් සමරන්න බෑ. ඔබ තමයි කතා කරන්නේ. අනිවාර්යයෙන්ම මේ මේ පොද අපි ආචාර්යතුමිය හැමදාමත් කතා කරා. අපේ කම්බරේ කරගට එනකන් කතා කරා. අරගලේ ගානේ. අරගලේ ගානේ. ඒකේ නේ. ඒ කතාව අපි දන්න ඔක්කොම. අපේ ඕගොල්ලන්ගේ තියෙන කතාව. ඔව්. දැන් ඔයගලන්ට තියෙන කතාව. මේ අරගලේ ඇවිල්ලා බස් වලින් ඇවිල්ලා වාහන වලින් ඇවිල්ලා ලස්සන කතාව ලස්සන කතාව වටිනා කතාව මේ කතාව අපිට කියන්නේ අපිට කියන්නේ ඔයගොල්ලෝ ඒ නිසා එන්න ඉතින් අපි කියනවා මේ 9:09 වෙනිදා උදේ 9:00 ට 9:00 ට පවත්වනවා 9:09 වෙනිදා කියන්නේ මේ අරගලියට ගහපු දිනේ ඔව් මැරයෝ චන්දිටික ඇවිල්ලා අපතේ ටික ඇවිල්ලා මහින්ද රාජපක්ෂගේ ඊතර අභිගහ මන්ත්‍රී ඉඳලා හාලා බීලා පොළු මුගුරු අරගෙන නෙළුවා නෙළුවා පරටම නෙළුවා අපිට ඔව් එදා නෙලල අපිට ඒගොල්ලෝ හිතුවා ඒගොල්ලෝ ජයගත්ත කියලා නෑ 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 ඌඩාරන් ටික ඔක්කොම ගිනි තිබ්බා ඔව් නමුත් අරගලය හැමදාමත් ජයගත්තා මොකද සත්‍ය වෙනුවෙන් හිතගත් අරගලය හැමදාමත් ජයගත්තා ඉතින් මේ නෙලල ඉවරනට පස්සේ ඒගොල්ලෝ බොහොම ජයග්‍රහයි ලීලාවෙන් පස්සල යන්න ගියා හැබැයි ඊට පස්සේ ඔබලේම එක ලයිව් දුන්නනේ තියෙන්නේ හැමෝම දුන්නා ගහන එක දුන්නන් පස්සේ අර කෝච් මේ ගොඩක් කට්ටිය වරායි සේවකෝ එනවත්ලා ඕ සේවකයෝ විතරක් නෙමෙයි මේ මම හිතන්නේ පාර ඇහුන හැම මිනිස්සෙම දුවගෙන ආවා කොයි තරම් අරගලයට ආදරය කරන පිරිසක් ඉන්නවද කියලා එදා අපිට දැනුණා මිනිස්සු තමන්ගේ ජීවිත ගැන හිතන්නේ නැතුව නේද ලා පුදුමාකාර විදිහට දුවගෙන ඇවිල්ලා රෑ 11 12 1 2 වෙනකන් හැමෝම එකතු වෙලා හිටියා ඉතින් ඒ ආදරණී ඔබ අපිට අමතක කරන්න බෑනේ ඒ ආදරණීය පිරිස ලයිබ්‍රරි එක ගිනි තිබ්බා ඒතර චිත්‍රාගාර ගිනි තිබ්බා ඊට පස්සේ අර සෙනග ඇවිල්ලා මුන්ට යන්න හම්බුන්නේ නැහැ පිරිවෙවි නෑවා 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 පීනුවා නෑවා නෑවා උදේ වත්නා නෑනේ අද අද අපිට වත්නා එහෙනම් එන්න අනිවාර්යෙන්ම එන්න යන්න ඕන මුන් මේ ගහපු ගහිල්ල විතර ගියා නම් මුන් විතර ගිහිල්ල එක තවත් ගහනවා තවත් ගහනවා කියන්නේ අපිටත් ගහනවා ආපෝ මේ අරගලයට හම්බ වෙච්ච හැම ගෙදරකටම ගහනවා ඒවට සම්බන්ධ වෙච්ච මිනිස්සුන්ට ගහනවා හරියට නිකන් ඒගොල්ලෝ කියනවනේ එක මහා ඊට පස්සේ අර ප්‍රතිප්‍රහාරේ දැන් මේ ඇත්තරම නිවස් තරේනේ ගිනි තිබ්බ තමයි ඉතින් ගිනි ගත්ත තමයි ඉතින් ගොඩක් ඒවට අරගලේ සම්බන්ධ නැහැ අරගලේ සම්බන්ධ නැහැ ඒවට කිසි දෙනෙක් සම්බන්ධ නැහැ ඒවා ඉතින් ඒවා නරක වැඩ තමයි හැබැයි ඒක ප්‍රතිප්‍රහාරේනේ ප්‍රහාරය කළේ මුලින්නේ මුලින්නේ අර පොලු මහින්ද්‍රාණන් පක්ෂයේ ගෙදරනේ තියලා තිබ්බ සෙට් එකම කොහමද එවන යම් පොලිෂ් කරපු ඒවා අරගෙන ආව ගහන්න අර සරන් නිසාන්තියා ඔල්ලක් අරගෙන ආවා මේ පොල්ල තමයි අපි ගෙනියන්නේ කියලා බුරු සංදේශය සංදේශයක් පාවිච්චි කරනවා කිව්වා අර ලීදහ මන්දිරේ නේ ජනාධිපති මන්දිරේට යනකොට අපිට ගැහුවේ කිව්වා එහෙමනේ කිව්වේ ඔව් ඒකනේ එහෙමයි කිව්වේ අපිට එහෙම ඒක පිළිගත්තේ උන් ඉන්නවා ගංගබරෝ ඉන්නවා ඒක පිළිගත්ත කෙසේ වෙතත් අරගලිය හැමදාම ජයගත්තා මොකද අහිංසක ආදර අරගලයක් තිබ්බේ අපේ අතරේ තිබුණ හැමදාම අහිංසක ආදරේ අරගලිය ඒ අරගලිය ජයගත්තා ඔව් නමෙලද තවත් ඉතින් එහෙම ගහලා මුන්ට යහතින් දෙන්නේ නැහැ අපරාධ හැබැයි මිනිස්සු මරුණා මිනිහෙක් දෙන්නෙක් මරුණා අද රාජ්‍ය මන්ත්‍රී කෙනෙකුත් මරුණා ඒ විතරක් නෙමෙයි අරගලිය නිසා ඊ දිනෙකේ අතපය කැඩුනද ඒ ගහපු ගෙයිලට තවමත් ඉන්නවා දරුවෝ තාමත් රෝද කුටුවල තවමත් ඉන්නවා ඔව් තාමත් ඔළුවල තුවාල තාමත් ඔළුවල තුවාල මේ රටේ කොයිතරම් මේ රට දියුණුවත් එදා ඒ ඔළුව පහරවල් පොළු පහරවල් කාලා ඒ වැටිච්ච දරුවෝ තාමත් ඒ වගේ දුක් විඳින දරුවෝ කොච්චර ඉන්නවද ඉතින් ඒ නිසා අපි කියනවා ඔබ එන්න ඔබේ කතාව කියන්න ආයිෂර මතක් කරමු නේද ලා දිනේ නමෙයිද එන්න ඒ විතරක් නෙමෙයි හැම නමෙයිදක්ම අපිට වැදගත්
ඒ නමේ එහෙම කරා ඊගව නමේ මොකද ඒ නමේ තමයි ගියේ අවුද කට්ටි යා ඔව් කට්ටි යන්නම ගියා මන්ත්‍රීවරු ගානක් ගියා රාජපක්ෂලා ගියා ඔක්කොමලා ගියා ඊට පස්සේ නමේ තමයි ගෝටා ගියේ ඉතින් ඒ නිසා අපි ඔබේ ජයග්‍රහණය සමරන්න අපිත් එක්ක එක්වන්න ඔබේ ජයග්‍රහණය ඔබයි ඒ දේ කරේ ඉතින් ඒ නිසා ඊට ආදරෙන් කියනවා එන්නම් පෙරලා ආයතනයට එන්න මැයි නමය උදේ නමයට අපි දන්නවද එන්නම් පෙර කියන කවුද කියලා ඒ කියන්නේ වාමාංශික දේශපාලනේ ලංකාවේ සම සමාජ පක්ෂේ සූර්ය මත ව්‍යාපාරය හරහා මිනිසුන් ඒ කියන්නේ ඒ දවස්වල තිබුණා මොකද කොයිට් වගේ වසංගතයක් තිබුණා මැලේරියා වසංගතය මතකද මිස්ටර් අර දිනෝනේ අහලා තියෙනවා මැලේරියා වසංගතය වෙලාවේ ලංකා සම සමාජ පක්ෂේ තමයි ඒකට මුල් උනේ ඒක සූර්ය මත ව්‍යාපාරය හරහා කියලා එතකොට හිටියා ડોક્ટર වික්‍රමසිංහ ડોક્ટર වික්‍රමසිංහත් එක්ක එන්නම් පෙරර පොලින්නා සිල්ල පීත කේනමල්ල ඒ වගේ කට්ටිය අරන් ගියා කුයිලින් පෙත්තයි පරිප්පු අරන් ගියේ එන්නම් පෙරර මහත්තයා තමයි පරිප්පු කරගහගෙන ගියේ පරිප්පු කරගහගෙන යනකොට එන්නම් පෙරර මහත්තයාට නමක් පැට බැඳුනා පරිප්පු මහත්තයා කියලා නෑ නෑ ඒක කිසි කෙනෙක් දන්නේ නැති දෙයක් ඒකට මිනිස්සු ඉන්නෝනේ මේ ඒක බද්දුන් පියා ඒක ඉන්නවා තව ඉන්නවා මේ තව දින්නවා අධ්‍යාපනයේ පියා ඔව් ඒ වගේ පියාලා ඉන්නවා ඒ මිනිස්සුන්ට අපි අත අත් දෙක උස්සලා වඳින්න ඕනේ මොකද මේ රට හදපු මිනිස්සු හොරකම් කරපු නැති මිනිස්සු මේ වගේ මිනිස්සු අපි හොයන්නේ අරගලේ හොයන්නේ හොරකම් නොකරපු මිනිස්සු රටට හිංසා නොකරපු මිනිස්සු ඒ නිසා ආදරේ අරගලේ මයි නමවින්ද උදේ නමයට ඇවිල්ලා ඔබත් ඒකට එකතු වෙලා ඔබේ ඔබේ අයිතියයි ඒක ඒ ස්ථානේ ඔබේ කතාව ඔබේ අදහස උච්චර අමාරුවෙන් දාවෙනේ පොඩි පරිත්‍යාගයක්ද කරේ බස් එක ආවා කියන එකත් ඒකත් නියදමන්නේ ජීවිත පරිත්‍යාගයක් දරුව උස්සගෙන ආවා ඉතින් ඒ නිසා ඒ දරුවත් අරන් එන්න අරගලයට ජය වේවා ජය වේවා ජය වේවා